මම අද ඔබ ඉදිරියේ ඉදිරිපත් වෙන්නේ ස්වාධීන අපේක්ෂකයෙක් හැටියට. එක පක්ෂයකටවත් අයිති නැති රට වෙනුවෙන් ස්වාධීන අපේක්ෂකයෙක් හැටියට මං ඉදිරිපත් වෙනවා. ඇයි ඒ මං ඒක කරන්නේ? මම මේ තනතුර බාරගත්තේ ඔබ වෙනුවෙන්. ඔබ වෙනුවෙන් සටන් කරන්නට, ඔබට සහන ලබා දෙන්නට, ජෙන්සී පරපුරට අනාගතය අද්දෙන්ට, රට නිවැරදි මාවතකට යන්න. ඒ නිසා තමයි මම මේ තනතුර බාරගත්තේ. එදා තිබුණේ අවුල් ඔක්කොම අවසන් කරන්නටත්, මේ රටේ ස්ථාවරභාවය ලබා ගන්නටත් මං ක්‍රියා කරා. මට වුමනා වුණේ එදා තිබුණේ ප්‍රචණ්ඩ ක්‍රියා නවත්තන්න පොදු ජන පෙරමුණේ ආධාරකරුවන්ට ආරක්ෂා කරන්න, ඒ වගේම මේ රැල්ල නවත්තන්න, නැත්නම් ගිහින් පාර්ලිමේන්තුවත් අල්ලගෙන අද අපි බංග්ලාදේශේ බවට පත්වෙනවා. එදා බීතිය රජකරේ ඒ අවස්ථාවේදී එක කණ්ඩායමක් තමන්ගේ අතුරන්ට පහර දෙන්න පටන් ගත්තා. එක පාර්ශවයක් රට පාලනය කරන්න බැලුවා. මං එහෙම නෙමෙයි, මං එක කණ්ඩායමක ජනාධිපති නොවි මං ඉදිරියට ආවා. අරගලයට සහයෝගය දුන්න තරුණ තරුණියන් ගණනාවක් හිටියේ රටේ වෙනස්කමක් ඇති කරන්න. මං ඒකට ඇහුම්කන් දුන්නා. දැන් මං රටේ ඒ වගේම වෙනස්කමක් ආරම්භ කළා තියෙනවා. ඒක ඉදිරියට ගෙනියන්න මට සහයෝගය දෙන්න කියලා මං ඔබෙන් ඉල්ලා සිටිනවා. විපක්ෂ නායකයා තමයි විකල්ප අගමැතිතුමා. ජනතාව ආරක්ෂා කරන්නට විපක්ෂ නායකතුමාටත් යුතුකමක් තිබුණා. ඒත් එදා ඒක ඉටුකරේ නෑ. දුවලා ගිහින් හැංගුණා. දිව්වා කියන්නේ පැරිස් ඔලිම්පික් එකේ තමයි එතුමාගේ ගමන අවසන් කරේ. අපි අමාරු කාලයකට මූණ දුන්නා. අපි දුෂ්කර තීරණ අරගන්ට සිදු වුණා. අපිට දේශීය ණය ගන්න එක, මුදල් අච්චු ගහන එක නවත්තන්ට සිදු වුණා. IMF සංවිධානය එක්ක සාකච්ඡා කළා. එකඟත්වයකට එන්න තිබුණා. වියදම් අඩු කරන්න තිබුණා. වැට් වැඩි කරන්න තිබුණා. මේ සමහර තීරණ ඔබටත් බරක් දැම්මා. අපි ලෙහෙසියෙන් නෙමෙයි අරගත්තේ. සාකච්ඡා කළා, කතා කළා, තියෙන බර සීමා කරන්න ඔබ ඒක බාරගත්තා. මං ඔබට ස්තුති කරනවා ඒ වෙනුවෙන්. ඒක නැකරුවා නම් අද අපිට රටක් නැහැ. මොකද්ද ඒකේ ප්‍රතිඵලය? 2019 මේ රටේ දළ ජාතික නිෂ්පාදනය ඩොලර් බිලියන 89යි. 2022 එක ඩොලර් බිලියන 76කට අඩු වුණා. බිලියන 13කින් අඩු වුණා. ඒත් අපි මේ ගත්ත පියවර නිසා 2023දී දළ ජාතික නිෂ්පාදනය ඩොලර් බිලියන 84කට වැඩි කරා. ඒ කියන්නේ ඩොලර් බිලියන 8කින් වැඩි කළා. රුපියල ශක්තිමත් වුණා. ඒකයි මේ සහන ලැබිලා තියෙන්නේ. මම අස්වැසුම ලැබලා දුන්නා. එදා සමෘද්ධි වෙනුවෙන් වියදම් කරේ බිලියන 60යි. අද වියදම් කරන්නේ බිලියන 183යි. එදා ලක්ෂ 16කට හම්බුණා. අද අපේ ඉලක්කය ලක්ෂ 24යි. වකුගඩු රෝගීන්ට, වැඩිහිටියන්ට, ආබාධිතයන්ට දීමනාව 50%කින් වැඩි කරා.
නොමිලේ සහල් ලබා දෙන්න රුපියල් බිලියන 11ක් අපි වියදම් කරා. රජයේ සේවකයන්ට ජීවන ආධාරය අප්‍රේල් මාසෙට රුපියල් 10000යි. දැන් උදයසනී රත්නේ වාර්තාව අනුව 2025 පාදක වර්ෂයේ ජීවන වියදම් දීමනාව රුපියල් 25000ක් මාසෙට ගෙවන්න අපි තීරණය කරා. ඒ වගේම ආරම්භික මාසික වැටුම ජීවන වියදම සමග රුපියල් 55000 හැටියට අපි නියම කරලා තියෙනවා. ඒ දෙකම හරි ගත්තා. විශ්‍රාම වැටුප් වලට රුපියල් 3000ක අන්තර්කාලීන දීමනාව දුන්නා. ස්ථා වැඩිහිටියයට තමන්ගේ ස්ථාවර තැන්පත් වල මිලියන රුපියල් 110000ක් දක්වා පොලි අනුපාතය අපි 8.5 ඉඳන් 10%ට වැඩි කරා. පෙරපාසල් ගුරුවරයන්ගේ දීමනාව රුපියල් 5000ට වැඩි කරා. මේ ඔක්කොම මේ කරපු ප්‍රධාන ඒවා. තවත් වැඩි කටයුතු තියෙනවා. බංකොලොත් නොවුන ආණ්ඩුවකට කරන්න බැරි වුණේ එක මේ බංකොලොත් තුනේ ආණ්ඩුව කළා දුන්නා. ඔබතුමන්ලා අමාරුවේ ඉන්නවා. සහන දෙන්න ඕන කියලා මම කියන්ට ඕන. අපි ක්‍රියා කළා. වහලා තිබුණ පාසල් විවුර්ත කරා. උරුමය නිසා ලක්ෂ 20කට සින්නක්කර ඔප්පු දෙනවා කියලා කියන්න කැමතියි. ඒක ආරම්භ කරේ මේ දඹුල්ලෙන්. මේ ඡන්දෙ නිසා ඒව නැවැත්තුවා. ඡන්දෙන් පස්සේ විශාල අධිකාරියක් වෙනම අධිකාරියක් ඇති කළා. විශේෂයෙන්ම මම බලාපොරොත්තු වෙන අවුරුදු 3කින් මේ ඔප්පු සියල්ලම ඔබට ලබලා දෙන්න. කොළඹ තට්ටු නිවාස 250,000ක අයිතිය ලබලා දෙනවා. වතුකරේ ගම්මානවල තව 1,200,000කට අයිතිය ලබලා දෙනවා. එහෙනම් 1,25,000කට මේ රටේ අයිතිය ලබලා දෙනවා. අයිතිය නැති අයට අයිතිය ලබලා දෙනවා. වෙන කිසිම ආණ්ඩුවක් ඒක කරේ නැහැ. රට දියුණු කරන්නේ තිරුකුණාමලේ දියුණු කරන්නට, ආයෝජන කලාප ඇති කරන්නට, මේ හැම එකටම වඩා කෘෂිකර්මයේ නවීකරණය ඇති කරනවා. මේ ප්‍රදේශයේ වීවගාව හෙක්ටයාරයකට මෙට්‍රික් ටන් 8ක් කරනවා. ඒ දියුණුව ඇති කරනවා, ආධාර කරනවා. මේ ඔක්කොම කරන ගමන් තිරුකුණාමලේ දියුණු කරන්නට, ආයෝජන කලාප ඇති කරන්නට, මේ හැම එකටම වඩා කෘෂිකර්මයේ නවීකරණය ඇති කරනවා. මේ ප්‍රදේශයේ වීවගාව හෙක්ටයාරයකට මෙට්‍රික් ටන් 8ක් කරනවා. ඒ දියුණුව ඇති කරනවා, ආධාර කරනවා. මේ ඔක්කොම කරන ගමන් මොකද්ද අපි කරලා තියෙන්නේ? 2022 ජූලි සිට අද දක්වා රතු පරිප්පු මිල 41%කින් අඩු කරා. තිරිඟු පිටි මිල 29%කින් අඩු කරා. කුකුල් මස් මිල 11%කින් අඩු කරා. ඉන්ධන මිල, ඩීසල් මිල 28%කින් අඩු කරා. ගෑස් මිල 31%කින් අඩු කරා. ඒකයි මං ගෑස් සිලින්ඩරේ දාන්නේ. වාරණයෙන් තොර අපක්ෂපාති වාර්තාකරණය.